ඉතින් කොහොමද ඔයගොල්ලන්ව සාදරයෙන් පිළිගන්නවා රොකි ෆිෂ් බ්ලොග් එකකින්. ඉතින් රොකි ෆිෂ් වලින් ගෙනන අලුත්ම වීඩියෝ එකක් තමයි ඔයගොල්ලන්ට කියන්නේ මොන්ස්ටර් මසුන් ගැන. ඉතින් අපි යමු වීඩියෝ එකට. ඉතින් යාළුවනේ මොන්ස්ටර් මාළු කියන්නේ අනිත් මාළුන්ට වැඩිය අසාමාන්‍ය ලෙස ලොකු වෙන මසුන් జాතියක්. ඉතින් මොන්ස්ටර් කැටගරියට අයත් වෙන මේ මම කියන මසුන් ටික තමයි ඇලපයිම ඇලිගේටර් ගා රෙඩ් ටේල් කැට් ෆිෂ් ස්පොටඩ් ගා එතකොට කලිමන්තන් ස්නේක් කැට් පීකොක් බාස් ටයිගර් ෂවලනොස් ඔය ටික තමයි. ඉතින් ඔය ටික අයත් වෙන සාමාන්‍යයෙන් ඔස්කා කාෆ් වගේ කට්ටියත් ඉතින් මොන්ස්ටර් කුලියට තමයි අයත් වෙන්නේ. ඉතින් එකක් කියන්න ඕනේ යාළුවනේ ඒගොල්ලන්ගේ ස්වභාවික පරිසරයට නම් හදන්න පුළුවන් නම් ගන්න නැත්නම් ගන්න එපා. ඉතින් වීඩියෝ බලන YouTube එකේ ඒගොල්ලෝ හදන්න පුළුවන් නම් ගන්න හදන්න බෑ කියලා සිග් ගාලා ගිහින් වැවකට හරි ඇලකට හරි දාන්න එපා. ඒගොල්ලෝ ඉතින් ආයි ස්වභාවික පරිසරය ඉවරයක්ම කරනවා. ඊට පස්සේ කතා කරන්න තියෙන යාළුවනේ අපිට ඒගොල්ලන්ගේ කෑම වගේ දේවල් තමයි සාමාන්‍ය මොන්ස්ටර් මාළු කන්නේ මස් මස් මාංශ භක්ෂක මසුන් තමයි මොන්ස්ටර් කියලා හඳුන්වන්නේ මාංශ භක්ෂක සතුන්. ඉතින් මාංශ භක්ෂක කට්ටිය ගොඩක් ඉන්න සාමාන්‍යයෙන් අපි ගත්තොත් ඉතින් අරවාන ගන්න පුළුවන් රෙඩ් ටේල් කැට් ෆිෂ් ගන්න පුළුවන් ස්පොටඩ් ගා ගන්න පුළුවන් ඇලිගේටර් ගා ගන්න පුළුවන් අරපයිම ගන්න පුළුවන් රෙඩ් ටේල් කැට් ෆිෂ් ගන්න පුළුවන් ටයිගර් ෂවල් නෝස් ගන්න පුළුවන් පීකොක් බාස් ගන්න පුළුවන් ඒ වගේ ඉන්නවා. ඉතින් මස් කන මාළු జాති වෙනම ඉන්න. දැන් සාමාන්‍ය කාෆ් ලයිම ගත්තොත් කනවා ඒ දෙන්නේ නැහැ නේ සාමාන්‍ය මිනිස්සු. ඉතින් කනම දෙන්නේ නැහැ. එතකොට ඔස්කා වගේ කට්ටියත් කනවා. ඉතින් කලිමන්තනුත් කන නැති මම නම් හරියටම දන්නේ නැහැ ඒ ගැන. ඉතින් ඊට පස්සේ දැන් ඉතින් ඊට පස්සේ ආයෙ කතා කරොත් අපිට කතා කරන්න තියෙන ඒවලගේ ටෑන්ක් සයිස් එක. ඉතින් ටෑන්ක් සයිස් එක කියන්නේ සාමාන්‍යයෙන් දැන් අරමාණ කෙනෙක් වගේ හදනවා නම් අඩි 5 ටෑන්ක් එකක්වත් ඕනේ. සාමාන්‍ය ජීවිත කාලෙටම හදනවා නම් අඩි 5 පහේ තුනේ වගේ එකක් ඕනේ. අඩි බාද්දීක අඩි 3ක් පළලයි වගේ ටැංකිය තමයි අනිවාර්යෙන් ඕනේ. ඊට පස්සේ ඉතින් රෙඩ් ටේල් කැට් ෆිෂ් වගේ හදනවා. රෙඩ් ටේල් කැට් ෆිෂ් බීගොබ් බාස් ටයිගර් ෂවල්නොස් ඔස්කා අරපයිම ඇලිගේටර් ගා ස්පොටඩ් ගා වගේ හදනවා. වීදුරු ටැංකි නම් ඉතින් රෙඩ් ටේල් කැට් ෆිෂ් බීගොබ් බාස් ලට වගේ නම් හරියන්නේම නැහැ. සාමාන්‍යයෙන් ටයිගර් ෂවල්නොස් ට නම් හරියයි. ඉතින් රෙඩ් ටේල් ලට හරියයි සාමාන්‍යයෙන්. ඉතින් වීදුරු ටැංකිය කවුලක් නැති ඒ ඉතින් සාමාන්‍ය මම නම් කියන්නේ ඉතින් රෙකමන්ඩ් කරන්නේ මේ සිමෙන්ති ටැංකියක් තමයි සාමාන්‍යයෙන්. ඒ කියන්නේ ඔගොල්ලෝ දැකලා ඇති ඔය ලින් වලට දැන් පොන්ට හදනවා. ඒ වගේ ලොකු පොන්ටයක් හදන්නත් පුළුවන්. ඉතින් ඒ වගේම කියන්න තියෙන ඔය ගල් වලින් බෙදලා හදන්න පුළුවන්. ඒකත් අවුලක් නැහැ. මම නම් ඉතින් රෙකමන්ඩ් කරන්නේ ඒක තමයි. එතකොට අපිට දැන් කතා කරන්න තියෙන ටැංක් සයිස් එක ගැන කතා කරා, කෑම ගැන කතා කරා. ඒගොල්ලන්ට අපි දෙන්න ඕන දේවල් ගැන කතා කරමු. හොද ෆිල්ටරේෂන් සිස්ටම් එකක් දෙන්න ඕන. සාමාන්‍ය මොන්ස්ටර් කියන්නේ ඉතින් ආය සුපිරිට මම දන්න ඕන මාල් జాතියක් 50යි. හැබැයි එයා ලොකු වෙන්නේ අපි දෙන කෑමයි වතුර ක්වොලිටියයි ඒ ටික අනුව තමයි. සාමාන්‍ය දැන් ඔය කොළගු වතුර එක තිබ්බොත් ඉතින් මාළුව ලොකු වෙන්නේ නැහැ. සමහර කට්ටියන කියන ලොකු වෙනවා කියලා. මම නම් ඒක රෙකමෙන්ඩ් කරන්නේ නැහැ. මම නම් හිතන්නේ එහෙම ලොකු වෙනවා කියලා. මම නම් ටැංකිය අස් කරනවා හැමදාම කියන්නේ මමත් අස් කරනවා මාසෙට දවස් 5ක් වගේ අස් කරනවා. ඉතින් ඒ කියන්නේ සතියකට එක පාරක් වගේ අස් කරනවා. ඉතින් ඔය ගොඩක් කටිය කොළ වතුර තිබ්බාම මේ ලොකු වෙනවා කියලා. මේව නම් ඉතින් බොරු කතා. ඉතින් ලොකු වෙනවත් දන්නේ නැති මම නම් රෙකමෙන්ඩ් කරන්නේ ක්වොලිටි වතුරක තියන්න. මාළුව ලොකු වෙන්නේ එතකොට. ඉතින් ඊට පස්සේ ආයි කතා කරලා තියෙන්නේ අපිට ෆිල්ටරේෂන් ඊළඟට කතා කරන්න තියෙන්නේ. ෆිල්ටරේෂන් ගැන කතා කරොත් යාළුවනේ ෆිල්ටරේෂන් හොදටම ඕනේ. සාමාන්‍යයෙන් දැන් මම කියවන ඉස්සෙල්ල වගේ වතුර ක්වොලිටි කියන්නේ ඒ කියන්නේ ෆිල්ටරේෂන්නේ. සාමාන්‍යයෙන් ඔයගොල්ලන්ට පුළුවන් අප ෆිල්ටරයක් භාවිත කරන්න. ලොකු කට්ටියන ස්පොන්ජ් ෆිල්ටර් ඒව බෑ. බෝයු ඒව බෑ. සාමාන්‍යයෙන් ඔය මක් ගෙදර හදන්න පුළුවන්. මම ළඟදී වීඩියෝ එකක් කරනවා හදන විදිය. මේ ෆිල්ටර් එකක් ගෙදර කොහොමද සරල විදියට හදාගන්නේ මම ළඟදීම කියලා දෙනවා. මාත් එක හැමදාම රැදිලා ඉන්නේ ඉතින්. එතකොට අපිට දැන් ආයෙ කතා කරන්න තියෙන්නේ ෆිල්ටරේෂන් ගැන කතා කරනවාද. ළඟදී වීඩියෝ එකක් දෙන්නම්. ඉෂාට එකතු වෙලා ඉන්න. මගේ චැනල් එක තාම සබ්ස්ක්‍රයිබ් කරලා නැත්නම් සබ්ස්ක්‍රයිබ් කරන්න. බෙල් අයිකන් එක ක්ලික් කරලා නැත්නම් බෙල් අයිකන් ක්ලික් කරන්න. ඉතින් යාළුවනේ ඊට පස්සේ අපිට කතා කරන්න දෙන්නේ මම ඉස්සෙල්ලා කිව්වා වගේ යාළුවනේ හදන්න පුළුවන් ගන්න. ඒගොල්ලෝ දැන් ওই පොඩි කාලේ ලස්සනට ඉන්නවා. ඒ වගේ නෙමෙයි ලොකු වෙද්දි ඉතින් ආයෙ හදන්න එපා වෙනවා. ඉතින්
अब इतनी मोन्स्टर मारे ना कैम टेचालो कुकुल पी कुदू ये तेरह पुलवा मम्मी पड़ का कटी लसंट कस लोकूदी अब मूवादार नीलदार सदा सोती मगे वे इवर इवर इकने स्वाभाविक परस विनाशन मोन्स्टर दिंदा अब मम्मे मस्ती उदरा अब मट दी मैं बेबड़ दाबड़ दीट पस में मार जाती मुंट पाटना मट की थिंग लगे मैं वीडियो गेम अंबे मैं मे वीडियो गेम दिन लगे मैं वीडियो गेम अंबे इधलंटे मालूंटे आलूंट शुभ दस शुभ मसेव शुभ अवृद्धवा इधि मे चैनल सब्सक्राइब कर सब्सक्राइब कर बेल आइकन क्लिक कर बेल आइकन क्लिक कर वीडियो कदमकोटे बेल आइकन क्लिक कर दिया अपिया विन दवास की अलग वीडियो गेम होगा शुभम शुभ अलुत अवृद्धवा।